හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ු බන්දනාගර ලොක්කන් කීප දෙනෙක් පිළිබඳ කතා ඇසෙන්නටුවේ අද ඊ නොවේ දැන් දැන් ඒවායේ කරලියට ඉන්නට පටන් ගෙන ඇති සේයක්ද දැනේ ඒ රාජ්‍ය බුද්ධි අංශවල ඇසේ දෙසට යොමු ඇති බැවිනි ඉක්ුත් 27 වෙනිදා බෝස බන්දනාගාරයේ විශේෂගණේ පාතාල අපරාධකරුවන් 14 තමන්ට හිරිහැරවන බව දැනුම් දී ආහාර වර්ජනයකට නිරත වූයේ රටටම දැනෙන්නටය වහා මේ පිළිබඳව සොයා බලනට කොළඹින්ගේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට එහිදී මුහුණ දෙන්නට සිදු ඇත්තේ නොසිතූ දෙයකට බවට එහි නිලධාරීන් පවසනුයේ මේ ලෙසටය එදා මෙදාතුර අල්ලස් ලෙස ලක්ෂ ගණනින් මුදල් ලබාගත් නිලධාරීන් පිළිබඳ නම්කම් ලෑස්තුවක්ද සමගින් ඔවුන් තර්ජනය दूषित निलधारी बंदनागारे निलधारी उडराट प्रदेश කොටිපති නිලධාරියෙක් වී අද වෙනත් පළාතක බන්ධනාගාරයක ලොක්කාය. ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරොක්වන දැන්ට මරණීය දඬුවම් නියම වූ බූස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නැමතා රිමාන්ඩ් බාරයේ සිටියේදී විශාල ලෙස මුදල් ලබාගත් බවට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන් 18 දෙනෙකු පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ 2015 වසරේදීය. බන්ධනාගාර අධිකාරවරුන් ඇතුළු 18 දෙනෙකු ඊට අයත් බවට ආරංචි පැතිරියදී අධිකාරවරුන්ගේ නම් එම ලෑස්තුවල් හැලිකියත් හීන් සීරුවෙම එයින් ගොඩගේ නිලධාරීන් කීප දෙනා අදටත් කොටිපති පොඩි නිලධාරීන් 18 දෙනෙකු සහ වැඩි තහනමකට ලක්වද නැවත සේවයේ පිටුවා ඇත්තේ විනය චෝදනාවක්ද නැතිවයි. දකුණු පළාත හෙල්ලෝ පාතාල අපරාධකරුවන් වන පොඩි ලැසි ඇතුළු සහචරින්ට බන්ධනාගාරයේ එවකට සුපිරි කෙලිපිටියක් බවට පත්ුවේ නව අධිකාරිවරයා වැඩබාරගත් දා සිටය. පාතාල කණ්ඩායම් ගණනාවක්ම එකල එම බන්ධනාගාරයේය. දේශපාලඥයෙකුගේ පිහිටෙන් සියල්ලන්ටම ඉහළින්ම සැලකිලිය. ඒ වන විට නව අධිකාරිවරයා දේශපාලඥයා සරණ යමින් බන්ධනාගාර පුටුව ඉහළ තනතුරකට තම හිතශ ජේෂ්ඨ නිලධාරිය පත් කළායුරු නිලධාරීන් අදට සිහිකරුණියේ හිරිකිතකින් යුතුවය 2017 දී පමණ 2017 දී පමණ ඉහළම් පුටුව හෙබවූ එම දෙපාර්තමේන්තු නිලධාරියා වසර දෙකක් යන්නට පෙර අධිකරණ අමාත්‍යාංශයට මාරු කර යැවුවේ කාර්යභාරයක් නැතිවය මීගමුව බන්ධනාගාරයේ හිටපු ලොක්කෙකුද මෙම කෝටිපති ලෑස්තුවේ ඉහළම සිටින බව කියන්නේද එහි නිලධාරින්මය ඊට පෙර වෙනත් බන්ධනාගාරයක සිටියේදී ගඩොල්ලොරි පිටින්ම පිටමංකල බවට චෝදනා එල්ලුව ඔහු පසුව සබරගමුවේ බන්ධනාගාරයක ලොක්කා බවට පත්ේ සිරකොටි විකුණු බවට මහා පරිමාණ මත්කුරු ජාවාරම් කරවකු කොළඹ රිමාන් බන්ධනාගාරයට රැගෙනෙන විතදී පැන්නෝ බවට ඇති කතා ගොන්නේ නිර්මාත්‍රවරයා ලෙසටද අදට සැලකේ. එතනින් මීගමුට ඔහු එහිදී කළ දේ නිසාම බන්ධනාගාර දෙපාර්තමේන්තුව කණපිට පෙරලන්නට ජනාධිපතිවරයා පියවර ගැනීමද සිහිපත් කළ යුතුය. හිටපු ඉහළ නිලධාරියෙකු හා සමීප සම්මතා පවත්වමින් මීගමුව බන්ධනාගාර පාතාලයට හා කුඩු ජාවාරමුන්ට සුරුපුරක් කළ බවට ඔහුට අදට චෝදනා එල්ල වෙයි. මීගමුව බන්ධනාගාරයේ අංක 12 සිරකුටියද වැලිකඩකේ වාට්ටුව, මැගසින්ජේ වාට්ටුව, බන්ධනාගාර රෝහලේ 13 වාට්ටුව, වැලිකඩ කාන්තා අංශයේ රෝහල් වාට්ටුව, CRPM වාට්ටුව මත්කුඩු ජාවාරම් කරුවන්ගේ ජාවාරම් කාර්යයන්ගේ රජධාන් බව කියතේ. මේ වන විට බූස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කර සුසෙයින හොත්
ධර්මරාජා සුසේන්ද්‍රන්ගේ මහා පරිමාණ කුඩු කතාවට පණ ලැබෙන්නේ වැලිකඩ බන්දනාගාරයේදී. රුපියල් කෝටි 125ක් වටිනා කුඩු කිලෝ 103ක් සමග කළු බෝවලදී අතරංගොඩක සුසේන්ගේ ගෝලෙක් වන මොහොමඩ් මහීර්ට හා පවුලේ අයට පල්ලකැලේ බන්දනාගාරයේ ඉසිඹෝ නිවාඩු නිකේතනයේ වෙන්කිරීම ඇතුළුව ඔහුගේ කුඩු සිද්ධීන් සම්බන්ධව එවකට බුද්ධංශ බාරව සිටි නිලධාරියේ වටරකට මාරු කර යැවුනේ දඩුමක් ලෙසය. දූෂිත නිලධාරීන් හා කුඩු ජාවාරමුන්ට පල්ලකැලේ හොලිඩේ රිසෝට් නොහොත් ඉසිඹෝ නිවාඩු නිකේතනය සුර බිඳනක් ඌයේ ජාවාරම් කරුවන්ට හා පවුලේ අයට බන්දනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව හා රැකවරණයේද නෝඩුව ලැබීම නිසාය. සුසේලාගේ ගෝලයින්ටද මෙහි දොරවල් ඇරෙන්නේදී බෙටමය. මුදලේ බලේ කොයිතරම් රජකරන්නේද යන්නට මේ කදිම නිදසුනක් නොවන්නේද. පාතාල කුඩු මොරන්ගේ මුදල් වලින් බන්දනාගාරයේ ඉදිකල බුදුමෙදුර විවෘත කරන්නට ආරාධනා කරනු ලැබුවේ විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්දකට රිමාන්ඩ්භාරයේ සිට අප ලබාගේ ටියුෂන් ගුරුවරයෙකුට. මේ සඳහාද වෙනත් චෝදනා රැසද එල්ලූ එම උසස් නිලධාරියා මෙදා බූස බන්දනාගාරයේ ආහාර වර්ජනය කර සිටි පාතාල කණ්ඩායම සන්නසන්නට ගොස් ඇති ආකාරය පිළිබඳ සිසු නිලධාරීන් පසුනුයේ උපහාසයෙන් යුතුවයි. මෙහිදී පාතාල කල්ලි සමාජිකයෙක් වන කොස්කුට තාරක හා පොඩි ලැසී මුදල්ගත් දූෂිත නිලධාරී ලෑස්තුව ගෙන හැරපා ඇතයිද කියති. ඒ අතර මෙම දූෂිත කෝටිපති නිලධාරී විශාල මුදල උපයාගත් චෝදනා නිසාය. චිත්‍රමේට ඇතුළට කුඩු ගිය බවටද කතා නැත්තේ නොවේ. මේවා පාලනයට STF කණ්ඩායමක් යොදවනු ලැබුවේද මේ අතරය. එම කණ්ඩායමේද කුඩුවලට හවුල් වී හතර දිනක් රිමාන්ඩ් වී එක් අයෙකුට වැඩ තහනම් විය. පසු එම සියලු දෙනා ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආවේය. මෙතෙක් කී සිටි ලොක්කා ආරක්ෂක ලේකම්වරයාගේ ආගමනයෙන් පසු දැන් සංචිතයේය. නිල බලය යොදවා මුදල් පොලියට දීම හා ව්‍යාපාර රැසක හිමිකරුවෙක් වෙමින් මුදල් ලිපීම ඔහුගේ එකම ජාවාරම් බවට දකුණු පළාතේ ප්‍රසිද්ධය. මේ අතර ඌව පළාතේ බන්ධනාගාරයක් පාලනය කරමින් යහමින් මුදල් ඉපයූ බව කියන ලොක්කෙකු රජරට යවා ටික කලකින් රදවියෙක්ගෙන් ලක්ෂ 37කට විද්ද බවට චෝදනා කොට දැන් සංචිතය. මරණ දඩුවම් විඳින පාතාල නායකෙක් වන පොට්ට නෆර් බන්ධනාගාරයේ සිටියදී අවුරුදු උත්සවයකදී හොඳම සිරකරුවා බවට පත්කලේද මෙම ලොක්කා බව කියදී. අද මේ ලොක්කාද කෝටිපති ලෑස්තේ මුල්ටම සිටින බවට කතා එමට ඇත. බලවතුන් හා ධනවතුන්ට සුපිරි නිවහනක් වූ වැලිකඩ බන්ධනාගාර රෝහලද මුදල් මවන කප්‍රුකක් බවට ඇති කතාද බැහැර කළ නොහැක්කේ මෙමුතු වාතාවරණයක් තුළය.